මොකක්ද ප්‍රශ්නේ? ප්‍රශ්නයක් නෙවෙයි. කාල් මහත්තයා මගෙන් කාල් කරලා ඇහුවා ටෙන්ඩර් එක පාස් කරාද කියලා. ටෙන්ඩර් පාස් කරන්නේ මම නෙමෙයිනේ. හරි. ටොයිලට් ටෙන්ඩර් එක පාස් කරලා දුන්නා වගේ මේකත් පාස් කරලා දෙයි කියලා කාල් මහත්තයා හිතන්නේ නැති. මේ මිනිහට හැම එකම බදාගෙන කන්න තණ්හාව ඇදිලානේ. නගරාධිපතිතුමා වචනයක් දුන්නා කියලා කාල් මහත්තයා මට කිව්වා. අයි කතා කරු කියනවා ඒ වැඩේ කරෙන්නේ නැහැ කියලා. නගරාධිපතිතුමා මං එහෙනම් ආයෙත් කතා කරොත් එහෙම කියන්න. දැන් මම මොකද්ද කිව්වේ? ආයිබෝ නගරද්දු ආයිබෝ 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 වඩි ඉතින් තමයි මොකෝ ටික අප්සට් එකේ වගේ මේ මිනිසුත් එක වැඩ කරන්න බෑ රතු මහත්තයා. ඇමතිතුමා බෑනට ටෙන්ඩර් එක පාස් කරලා දෙන්නලු. කාල් මහත්තයා මාත් එක්ක කොට්ටු වුණා ඒක අරගන්න. ඔන්න ජිලන්ත මල්ලිට ආයි කරදරයක් නැහැ. මම මේ ආවිත් සුබපතල යන්න. පළාත් සභාවට ඉල්ලන්න චිරන්ත මල්ලිට චිට් එක දෙන්න යනවා කියලා ආරංචියක් ආවා. ඇමතිතුමා එහෙම යෝජනාවක් නම් කරා. චිරන්ත මල්ලිව දේශපාලනයට ගෙන ආවේ මම. ඒක මට ලොකු ආඩම්බරයක්. අනිත් එක ඔය වයසත් එක්ක ඉස්සරහට ලොකු ගමනක් යන්න පුළුවන්. ඉතින් මම තීරණය කළා මේ පාර ඡන්දෙට ඉල්ලන්නේ නැතුව බොක්කෙම්ම චිරන්ත මල්ලිට සපෝට් කරන්න. ඒක නම් ලොකු හයියක්. හැමතුමාට චිරන්ත මල්ලිව හොඳට ඉතරලලා. හැබැයි අර කාල් මහත්තයාගෙන් පරිස්සම් වුණොත් තමයි හොඳ. කරදර කරන්න උනාට මන්ත්‍රීතුමා සමා වෙනවා. කවුද මුසල? අපි කවුද කියන එක නෙමෙයි වැදගත්. හමු වීමයි වැදගත්. දැන් මොකද්ද හමු වීමේ වැදගත්කම? මන්ත්‍රීතුමාට මේව තේරෙන්නේ නැහැ. තේරුම් කරලා දෙන්නයි අපි ආවේ. වැඩිය දඟලන එක මන්ත්‍රීතුමාගේ සෞඛ්‍යයට එච්චර හොඳ නැහැ. මොනවද මුසල මේ කියන්නේ? මන්ත්‍රීතුමා මෙච්චර ඉවසන්නේ තමුසේ ජිරන්තක පිට එකේ ඉඳලා. ඇමතිතුමාගේ බෑනට ප්‍රොජෙක්ට් එක යන එක තමුසේ නවත්තන්න බෑ. පාඩුවේ පැත්තකට වෙලා වෙන දේක් බලාගෙන ඉන්න කියන්නේ යාවේ. නැත්නම් කරදර වල මුණ දෙන්න වෙයි. මං කාටවත් ඕන විදිහට වැඩ කටයුතු කරන්න සූදානමක් නැහැ. ඉල්ල ඇමතුමාට කියනවා. මට ඡන්දෙ දුන්නේ අහිංසක ජනතාව. ඇමතුමා නෙවෙයි. මං ඒ වෙනුවෙන් කැපවිලා ඉන්නේ. බොහොම හොඳයි. මේ පළවෙනිස අවසාන සීකැඳේ. කල්පනා කරලා බලලා හරි දේ කරන්න. අපි ගියා. ආයෙ එන්නේ කියන්න නෙවෙයි. ආයෙ නාවට කමක් නැහැ. අය ආවත් මේ විදිහට කතා කර කර ඉන්න මම ලෑස්ති නැහැ. ගයියා අටක් ගනි. නවත්තන්න එපා. වාහනේ ඉස්සරහට ගන්න. ඒ බොස් කියන දේ කරපන්. එඩි අරුත් එක රතුමහත් ඇහිටියා. ඒකයි නවත්තන්න එපා කිව්වේ. මේ උඹ පොඩ්ඩක් ගිහිල්ලා විසිට් එකක් දාලා බලලා වරේ මොකද වෙන්නේ කියලා.
චන්දිට කලින් අරක දෙන්නම් මේක දෙන්නම් උදව් කරන්නම් කියලා කට්ටියනෝ. ඒ වුණාට ආ මේ ජීවිතේ ගජයනේ. ඒ ඉස්සර රතු මහත්තයා දැන් යාළු මිත්‍රකම් පවත්වන්න බැරි තරමට මම පිරීලා ඉන්නේ. මේ මොකද බම් මේ? චිරන්ත ඔබ කවදාවත් ෂේප් කරන්න බැරි තරමේ පාහර වැඩක් කරලා තියෙන්නේ. මෙතන කෑ ගහන්න නැතුව තේරෙන්න කියහංග මොකද්ද වෙලා තියෙන්නේ කියලා. චිරන්ත ඔබට මොකක් හරි ප්‍රශ්නයක් තිබ්බනම් මගෙත් එක්ක කෙලින් කතා කරලා බේර ගන්න තිබුණා. මේ එක එකගේ මැරවලව මට පාට් එක දැම්මන්න නැතුව. ඔබ මේකත් මතක තියාගනි. ඔබ විතරක් නෙවෙයි මමත් දැන් මේ කොටි කාලවත්තේ කියලා. එතුමා නෙවෙයි ඊට ඉහළින් නියෝගයක් ආවත් මිනිස්සුන්ට අයහපතක් වෙනවා නම් මම මේ දෙයට එකඟ වෙන්නේ නැහැ. අද මේ മന്ത്രിയව නැතු වුණත් දිනිත් එහෙමම තමයි. දිනිත් උඹට වැරදිලා මං කාලවුවවත් පාට් දැම්මන ජඩේක් නෙමෙයි. ඔබ ඒක දන්නවා. ඔබ කොහොමත් අපෙත් එක්ක ඉස්සර ප්ලේන් ඩිය ගහපු චිරන්ත නෙවෙයිනේ. ඒකනේ ඩප්පියත් උඹව දාලා ගියේ. ඔහොම ගියොත් චිරන්ත ඔබට ආදරය කරන හැමෝම උඹව දාලා. පරෙන් ගියා. කවුරුහරි දෙන්නකෝ අපේ කඩ කෑල්ලට පොඩි නම් පොඩ්ඩක් දෙන්නම්කෝ නම් 60ක් විතර. අපි මෙහෙම දාමු. දැන් උඹලගේ පළතුරු කේස් යන්නේ තියෙන්නේ පළතුරුයක් ස්වීට් බං බූන්දි රට ඉදි මුරුක්කු පුහුල් දෝසි පොඩි පොඩි අයිටම්ස්. ඔය කිව්වේ පළතුරු වෙන් ස්වීට් කියලා දාමු. හරිනේ. ඒක හොඳයිද? නරකම නෑනේ. නැත්තම් මෙහෙම දාමු. බූල් ෂූට් පළතුරෙන් ස්වීට් කියලා. හා? බූල් ෂූට් පළතුරෙන් ස්වීට් කියලා. එලේ එලේ එලේ. නියමට යනවා. අපි දෙන්නම නියෝජනය වෙනවනේ මචං. අනේ මරුනේ මචං. අරේ. ෂා. බූල් ෂූට් පළතුරෙන් ස්වීට්. නියමට යනවා ඈ. නියමට යනවා. නියමට යනවා නෙමෙයි. බිමගෙන එනවා. ඒ ගයියට යකා හෙලෙදම? දාවත් වෙන්න හොඳ නැති දෙයක් අද සිද්ධ වුණා. ඔය අල්මාරිය අක්කමට තියලා ගියේ. කාමරේ හොඳයිද දරුවෝ? හොඳ වැඩිත් එක ඉන්නසෙන්ටි. මේ චිරන්තය දැම්මින් නැද්ද? හා අපෝ. මෙයා බයිනේ. මං බය නැහැ. මං ඇහුවේ වෙන්දරත් මෙතරම් පරක් වෙනවද කියලා. ඔව් ඔව්. දැම්මින්නම් ඔයලා බලන එක හොඳයි තමයි. ඔයා කවද්ද මේට රාන්සෙ උනේ? චිරන්තයි ඔයා හොඳටම බීලා එන්න අපි කාමරේට යමු. මම මේ දැක්කම අයියා මෙච්චර බීලා ඉන්නවා. ඔක්කොම ගියා. මෝකෝ මාව දාලා ගියා. තව යන්නේ උන්නා නම් දැම්ම බලයල්ලා.
අම්මේ මං නරගමිනේ නෙමෙයි අම්මේ මං නරගමිනේ නෙමෙයි අම්මේ අම්මේ අම්මා කියලා උണ്ട කියන්න අම්මේ මං නරගමිනේ නෙමෙයි කියලා අම්මා එන්න අම්මේ මං නරගමිනේ නෙමෙයි කියලා උണ്ട කියන්න අම්මේ හට්ටි පෙරලන්න හැදුවට වැඩක් නෑ. අදත් උදේට තියෙන පාන්. පාන් මරුනේ. පාන් ධනපති කෑමක්නේ. දෙන්න මොෂාගේ පාන් කෑල්ලක් කොම්. පොල් ගෑවට වැඩක් නෑ දිනි. සම්බෝලයක් හදන්න ලුණු ගෙඩියක්වත් නැහැ. කලින් කියන්න බෑරයිනි. කිව්වනම් මං කඩේට ගිහිල්ලා ගෙනත් දෙනවට. අයියෝට මතක නැද්ද මං ඊයෙ රෑවට කිව්වේ ගෙදර බඩු ඉවරයි කියලා? බඩු ඉවරයි කියලා කිව්වට මං හිතුව නෑ ලුණු ගෙඩියක් ඉවර වෙන තරමටම අපි ලොස්සලා කියලා. කමන්නේ. පොල් ටිකක් ගාලා දෙන්නකෝ. මං කාලා දාන්න. වා පොල් එක පාන් ගන්න එපා. මම උදේ කෑමක බ්ලැක් ෂූට් එකක් දෙවන්න. මට පොල් එක පාන් කාලා පුරුදුයි දිනේ. එල එල. මේ දුක ටික දවසයිනේ. පඩි ලැබුණාට පස්සේ බඩු ටිකක් ගෙනත් දාමු. ඒ පඩියෙන් ඉතින් සත්‍යයක් ජීවත් වෙන්නත් මදිනේ. ඇයි දිනේ තෝ සල්ලි ටිකක් වැඩිපුර හොයන්න පුළුවන් ක්‍රමයක් ගැන හිතන්නේ නැත්ද? හිතමු හිතමු. මේ පාන් කාලා කාලම හිතමු. වාට ඉතින් හැම එකම විහිල්. එහෙම දිගටම ඉන්න ගියොත් මට මෙහෙත් එපා වෙයි. අයිනේ ටිකක් ඉවසන්න. මං ඔයා බඩගින්නේ තියන්නේ. එක ෂුවර්. කන එක විතරද දිනින් ජීවිතය කියන්නේ? ඔන්න ඔය ප්‍රශ්නේම තමයි අද මං සභාවේදී අහන්නේ. හම්බෙන පඩියෙන් අද මිනිස්සුන්ට කන්න විතරයි පුළුවන්. ඒකත් වේලක් අර වේල. තව කොච්චර දේවල් තියෙනවද මිනිස්සුන්ට කරන්? කවද්ද අපි ඕවා ගැන හිතන්නේ? කවද්ද ඔයා ඒව ගැන හිතන්නේ? මං ඒව ගැන හිතන ඉඳ තමයි රයිනේ ෆුල් මෂායකේ අද සභාවේදී ගැන කතා කරන්න එක තිබුණ තරහද පත්තරේ පිටින් ඇරි මේ මීඩියා කාරවොත් එක තියෙන තරහ අපි මෙච්චර වැඩ කරනවා මුන්නේ මේක සෙන්ටිමීටර එක ප්‍රවෘත්තියක් අපි ගෙන දාන්න මුන්ටත් හොදයිද මුන්ට කන්න බොන්න දෙන්නේ උන් විතරයි චිරන්ත වැඩ කරන්නේ පත්තරේ දාගන්නද අපි කරන වැඩ පත්තරේ ගියාම තමයි මිනිස්සුන්ගේ ඔළුව වලට යන්නේ මම වැඩ කරන මිනිහෙක් කියලා එතකොට තමයි මිනිස්සු ඊළඟ පාර පෝලිමේ ඇවිල්ලා මට ආපහු කතිරේ ගහන්නේ. ඔය විදිහට ගියොත් නම් ඊළඟ චන්දෙදි ගිය පාර චන්ද්‍රදීප පෝලිමත් නිකම්ම අඩු වෙලා යයි. මේ ආපහු පත්තරේ බලලා ලේ ටික රත් කරගන්න නැතුව මේ කැඳේක බිල ලේ ටික නිවා ගන්න. ආ. ඊයේ රෑ ගෙදර ආපු හැටියට කැඳ නෙමේ දෙන්න ඕන. තැඹිලි ගෙඩියක්. මේ රස්සාව ගන්නකොට ඉඳරෙල්ල ඒ විදිහටත් එන්න වෙනව සුමේද? ඒවශේ පේවශේ
ඔයාව නිවාඩු පාඩුවේ මුණ ගැහෙන්න මං ගොඩක් කල් බලන් හිටියා. තව පැය භාගයක් තියෙනවා. පැය භාගයක් ඇතුළත කියන්න පුළුවන් ඔක්කොම දේවල් ටික කියන්න මං අහන් ඉන්නේ. පැය භාගෙන් කිව්වත් මිනිත්තුෙන් කිව්වත් දවසක් කිව්වත් මට කියන්න දෙන්නේ එකම දේ චිරන්ත. ගුඩ් මෝර්නින් චිරන්ත. ගුඩ් මෝර්නින්. මොකද මේ පැත්තේ? මට ඉතින් ඔයාව හම්බ වෙන්න එන්න වෙලාවක් කලාවක් නෑනේ චිරන්ත. ඉතින් මං දවඩියකින් ඔෆිස් එකට එනවනේ. ඔයත් එක්කම ඔෆිස් එකට යන්න තමයි මං ආවේ. ඊට කලින් වැදගත් දෙයක් තියෙනවා කියන්න. කියන්න. ඒක දැනගන්න ඕනේ අපි දෙන්නේ විතරයි. සුමේද මේ නියෝන් මිස්ටත් කැඳ එකක් ගෙනල්ලා දෙන්නකෝ. ටිකක් පරක්කු වෙලා ගෙනවට කමක් නැහැ. මේ කතාවට ටිකක් වෙලා යයි. ඔයාගේ සහෝදරයත් එක්ක කතා කරලා මේ ප්‍රශ්නේ මොකක් හරි විසඳුමක්කට එන්න බැරිද ගෞතමී? මොන විසඳුමක්ද? ඔන්න ඊයේත් කෝල් කරලා කිව්වා එනකොට ගේ හිස් කරලා තියන්න කියලා. එහෙම එකපාරට ගවල් හිස් කරන්න පුළුවන්ද? එයා හිතුවක් දන්නේ නැහැ මේක ලින් හිස් කරනවා වගේ වැඩක් කියලා. අනේ මේ බොරුව නිකන් කෑ ගහන්න තු ඉන්න. ඒවල් හදන්න කියලා ණය වෙලා බොරුවට නාස්ති කරලා දැන් පොලිගේව ගේව ඉන්නවා බැංකුව වලට. අත්තයි පුතයි තමයි මේ හැම එකටම වග කියන්න ඕනේ. එන්ඩිපා ගෞතමී කොල්ලා මොකක් හරි කරලා අපිට ඉන්න ප්ලේස් එකක් හරි ගස්සලා දෙයි. අදයි අදයි මේන් කියලා බලන් ඉන්නවා. ඔම ඉන්න මාත් එනවා. එන ඉක්මනට එන්න මට ගාටන්න බෑ. මට මහලු වයසේ බැරි ඇවිදින්න පෙරසේ. ටිකක් හෙමින් යමු. ඉක්මන් ගමන් කොටයි කියලා තියෙනවා අහලා නැද්ද? අහලා තියෙනවා අහලා තියෙනවා. ඔක තාතයි පෙතේ කන්නාඩියක් ඉස්සරහට ගින් කියා ගන්න. මචං මේ කඩේට මානුෂික මූණුවරක් දෙන්න. තව සෑහෙන සුද්ධියක් දාන්න මේ වගේ. අපරාධ සිරාතනක් ජරා කරගෙන දී. කලබුණ දේවල් විකුණන තැන මචං පිරිසිදුර තියාගන්නේ තමයි මචං නම්බව. නගරාධිපතිතුමා ඉන්නේ වේරගන්න.